ඉංග්‍රීසි මාධ්‍යයන් සාමාන්‍ය පෙළ විෂයන් ඉගැන්වීම සඳහා දැනට අනුමත ගුරුවරුන් සංඛ්‍යාව 4,441. එහෙත් එම ගුරු අවශ්‍යතාව 6,500ක් වෙනවා. ඉංග්‍රීසි මාධ්‍යයන් ඉගැන්වීම සිදු කරන පාසල් සංඛ්‍යාවද 765 සිට 1000 දක්වා වැඩි කරමින් එම ගුරු අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහායි නව ගුරුවරුන් බදවා ගැනීම සිදු කෙරෙන්නේ. තෝරාගත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නවයකට අදාළව ප්‍රකාශිත මිල ගණන් හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඇමරිකා ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමග අත්‍යවශ්‍ය ආනයනික ආහාර ද්‍රව්‍යවල සිල්ලර මිල අඩු විය යුතු වෙනවා. එහෙත් එම භාණ්ඩවල මිල අඩු නොවීම හේතුවෙන් සතිපතා නව මිල ගණන් ප්‍රකාශයට පත් කිරීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකා විදුලි බල පනත් කැටුම්පතට අදාළ සංශෝධනද ඇතුළත් කරමින් මේ වන විට සකස් කර තිබෙනවා. අදාළ පනත් කැටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. රජය සතු බැංකු ආයතන සම්බන්ධයෙන් යෝජිත ප්‍රතිසංස්කරණ කඩිනමින් ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ආර්ථික අර්බුදයන් හිදී එම බැංකුවලට දුෂ්කරතාවන් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂඥ කමිටුවක් මගින් හඳුනාගැනුණු ප්‍රතිසංස්කරණයි මෙහිදී ක්‍රියාත්මක කෙරෙන්නේ. පානීය ජලය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සහ ජල සුරක්ෂිතතාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය අදාළ අනිකුත් ප්‍රතිපත්තීන් සමග යෝග්‍ය පරිදි ඒකාබද්ධ කර ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.